ඔබ සියලු දෙනාගේම ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිනවා. අයිබෝවන් සුබෝදෑසනක් වේවා සියලු දෙනාටම. නිරෝගී කයක් මනසක් සහ ආධ්‍යාත්මයක් යන සංකල්පය යටතේ ආචාර්ය පදනම වෙනුවේ අදත් අප ඔබ හමුවනවා. අද දින දේශනය පවත්වනු ලබන්නේ වික්‍රම ගුණරත්න මහත්මයා, එතුමා ඖෂධවේදී මහත්මේ, ඒ වගේම දියවැඩියාව සුව කිරීම සම්බන්ධයෙන් එතුමා විශේෂ දැනුමක් ප්‍රායෝගිකව ලබාගෙන තිබෙනවා. එම දැනුම එකතු කරගනිමින් එතුමා අද දිනේ අපිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා දියවැඩියාව නිට්ටාවට සුව කරන විද්‍යාත්මක ක්‍රමවේදය, ආහාරය ඖෂධයක් කරගනිමු කියන මාතෘකාව ඔස්සේ. මම ආරාධනා කරනවා වික්‍රම ගුණරත් මහත්මයාට අද දින දේශනය ආරම්භ කරන හැටියට. ස්තුතියි. ස්තුති සුබ උදෑසනක් සියලු දෙනාට. ස්තුති මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද දින මම මේ විදිහට කතා කරන්න හේතු වුණේ මෙහි සිග්නල් වල සිග්නල් අඩුවක් තියෙනවා. නමුත් අපේ දේශනය අඩුවක් කරගන්න අවශ්‍ය නැහැ. අභියෝග හමුයි, අපි සැලෙන්න අරගයි. එම නිසා මම ලැප් එකෙන් නැතුව මගේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න හිතාගත්තා. කොහොම වුණත් අපිට අවශ්‍ය කරන්නේ මේ අවශ්‍ය කරන පණිවිඩය දෙන්නයි එච්චරයි. එතකොට අද අපි කතා කරන්නේ විශේෂ මාතෘකාව. මේ මාතෘකාව මොකද, අපි දන්න දියවැඩියාව ඇතුළු බෝණු වන රෝගවලට ස්ථිරසාර විසඳුමක්නේ අපි සොයාගෙන යන්නේ. ඒක රිවර්සිබල් නම්, ඒක නිට්ටාවට සුව කරන්න පුළුවක් නම්, ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් දෙකයි අපි ගාව තියෙන්නේ. ලෝකේ ඉන්න ඕන කෙනෙකුට හරියන්නේ මේක. ඒ කියන්නේ පොහොසත් දුප්පත් කිසිම ભેදයක් නැතුව කවුරු හරි දියවැඩියාව ඇතුළු බෝනමන රෝග වලින් අත් මිදෙන්න අවශ්‍ය නම් ඒ කියන ඒ එයාට කළ යුතු ක්‍රියාමාර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි ඉන්ටර්මිටන් ෆාස්ටින්, අනිත් එක තමයි තත්ත්වයෙන් උසස් ගුණාත්මක දේශීය ආහාර, තමන්ගේ පොළවේ වැවෙන ආහාර. එතකොට මීට කලින් දවසේ මම කතා කරේ ඉන්ටර්මිටන් ෆාස්ටින්, ඒ කියන්නේ උපවාසය, නිරාහාරව සිටින්නේ. හොඳයි, අද මම කතා කරන්නේ, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තත්ත්වයෙන් උසස් ගුණාත්මක ආහාර, ආහාර ඖෂධයක් විදියට කොහොමද ගන්න කියන එක. එතකොට මේ ආහාර ඖෂධයක් විදියට ගන්න නම් අපි මේක හරියට මාත්‍රාවල් ඒ විදිහට ගන්න ඕන. අපි දන්න පැය 8න් 8ට ගන්න ඕන, පැය 16න් 16කට සැරයක්, පැය 12කට සැරයක්, දවසට එක ගමනක්. කොහොමනේ අපි ඖෂධයක් ගන්නෙ? එහෙමනම් අපි දැන් කියන්නේ එහෙනම් අපි ගන්න ආහාරය හරියට පිරිසිදුව ඖෂධයක් විදියට ගන්න ආකාරය තමයි අපි දැන් කතා කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ මෙතෙන්දී අපි පැහැදිලිවම කියන කාරණේ තමයි තත්ත්වයෙන් උසස් ගුණාත්මක ආහාර කියන. එතකොට තත්ත්වයෙන් උසස් කියන එක පොඩ්ඩක් බලමුකෝ. තත්ත්වයෙන් උසස් වෙන්න නම් ආහාරයක අවශ්‍ය කරන සියලු ගුණ ටික තියෙන්න ඕන. මේ ගුණ ටික රැක ගන්න ඕන, මේක ස්වභාවික ආහාරයක් වෙන්න ඕන. අපි ඒ කියන්නේ ප්‍රොසෙස් කරපු එකක් නෙමෙයි, වැඩි දියුණු කරපු එකක් නෙමෙයි, මේකේ සීනි ප්‍රතිශතය වැඩි කරපු එකක් නෙමෙයි. එතකොට මේක වෙනත් කුමි උවදුරු වලින් බේරෙන්න අවශ්‍ය කරන රසායනිකයක් මේකට එකතු කරගෙන ජාන වෙනස් කරපු එකක් නෙමෙයි. එහෙනම් තමන්ගේ පොළවේ වැවෙන, තමන්ගේ ගෙවත්තේ වැවෙන දෙයක් කියන එක එතෙන්දී අපි තරේම කියන්න වෙනවා. ඊට පස්සේ ගුණාත්මක බව රැකගන්න නම් අපි හොඳටම දන්නවා රසායනික පොහොර යෙදුවොතින්, නැත්නම් කෘමිනාශක එකතු කරවොතින් මේ මූල බැක්ටීරියාව නැතුව ගිහිලා මේ අවශ්‍ය කරන විදියට නෙමෙයි ශර්පේ මේ පැලෑටියට, මේ කියන ශාකයට පෝෂණය උරාගත්තේ. එහෙමනම් අපි දන්නවා අපි හිතුවට මේකේ මෙච්චර ಗುಣ තියෙයි කියලා, ඒ ಗುಣ අපිට ලැබිලා නැහැ. එහෙනම් පොඩි අවුලක් තියෙනවනේ. මේ ගුණය අපිට ලැබුණේ නැතිනම් අපි බලාපොරොත්තු වෙන සංඝටක, අපි බලාපොරොත්තු වෙන පෝෂණය එතන නැතිනම්
ශක්තිය අවුලක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි පැහැදිලිවම කියන්නේ මේ පෝෂණය ඒ අවශ්‍ය කරන තත්ත්වයෙන් උසස් ගුණාත්මක බවම තියාගන්න කියලා. ඊට පස්සේ අපි කතා කරන්නේ වෙනත් දෙයක්. ඒ කියන්නේ තත්ත්වයෙන් උසස් ගුණාත්මක දේශීය ආහාර. ඇයි මේ දේශීය ආහාර කියන්නේ? මේ පොළවේ වැවිච්ච තමයි අපිට හරියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව පැත්තේ කැකිරි වගාව පිපිඤ්ඤා වගේ කරනවා. ඇයි මේවා ඇයි ඒවා ඉච්චර හොඳට වැවෙන්නේ? අපේ ස්වභාව ධර්මයේ දීලා තියෙනවා. මේ පැත්ත ශුෂ්ක පළාතක්, මේ පැත්ත දහඩිය දාන වැඩි. ඒ නිසා මේවා වැඩිපුර පාවිච්චි කළ යුතුයි කියලා. නමුත් කනගාටුවට කරුණට ඇයි දුර පළාත්වල අයත් මේ කැකිරි විකුණනලා කුපාකෝල බොන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට තමන්ගේ පොළවේ වැවිච්ච දේ යගේ කළා. තමන් හොවාගත්ත දේ යගේ කළා. තමන් උත්සාහ කරනවා නම් මේක හරියට අවශ්‍ය තැනට අවශ්‍ය විදියටම ගන්න පුළුවන් නම් ඒක හරි වැඩක්. එතකොට තත්ත්වයෙන් උසස් දේශීය ගුණාත්මක ආහාර එතෙන්ට ආවා. ඊට පස්සේ තමන්ගේ පොළවේ වැවෙන අපි කියනවා ගෙවත්තක් ආරම්භ කරන්න. ගෙවත්තක් ආරම්භ කරන්න කියන්නේ හිමීට හැමෝම දැන් අපි ආර්ය චර්යාවේ එදෙන හැම කෙනෙම මම හිතනවා මේක කරගෙන යනවා කියලා පොඩි ගෙවත්තක්. සුන්දර ගෙවත්තක්. සියලු දේ තියෙන ගෙවත්තක්. ඒ කියන්නේ එක දෙයක් වැඩිපුර නෙමෙයි හැමදේම ටික ටික අපිට අවශ්‍ය විදියට ගන්න පුළුවන් තැනක්. වවා ගන්න පුළුවන් ලේසි පහසු දේවල් වවා ගන්න. වවා ගන්න බැරි අමාරු දේවල් වවා ගන්න යන්න එපා. එතකොට හිතට කනගාටුවක් එන කරගන්න බැරි වුණා. නමුත් අපි දන්නවා අපේ පොළවේ තවමත් ඕන තරම් කිසි කාබනික පොහොර යොදලා තමන් අතපත ගාලා තමන් ඒක දිහා උදේ හවස බලලා හදා ගන්න පුළුවන් ලස්සන ගෙවත්තක් අපිට තියෙනවා. හැකියාව තියෙන ඕනම පොඩි ගෙදරක පුළුවන්. එතකොට අපි ගෙනියන්න ඕන අදහස නම් ලේසියෙන් වවා ගන්න පුළුවන් දේවල් වවා ගන්න. ඒකම අපිට කියන්නේ ඒකම අපි කියනවා මේ ගෙවත්ත ලොකු ගෙදර පොඩි එකක් වෙන්න කියලා. ඒ කියන්නේ පොඩි ගෙයක් තියෙන ලොකු ගෙවත්තක් තියෙන තැනක් වෙන්න ඕන කියලා නිවස. ඒ කියන්නේ අපි මෙච්චර කාලෙ ඕක අනිත් පැත්ත කරේ. අපි දැනගෙන හිටියේ නෑ ඒ දවස්වල. ගේ කුඩා වෙන්න ඕන, වත්ත විශාල වෙන්න ඕන කියලා. අපි කරේ වත්ත පුරහම ගේ හදපු එකනේ. දැන් අපිට පීද ගන්නවත් බෑ. එතකොට පේන්ට් කරගන්නවත් බෑ. අවුරුද්දයකට සැරයක් කරන් වියදමත් වැඩි. හැබැයි අපි ඕක අනිත් පැත්තට ගියා නම් මේක අහගෙන ඉන්න ඒවල් හදන්න අය ඉන්නවා. ඒවල් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. ඒ ඔක්කොම තවම බලාපොරොත්තුවක් තියෙනවා නම් තව ඉඩමක් ඉනිම ගන්න. එතකොට තේරුම් ගන්න මොකද්ද කරගන්න ඕන කියලා මුද්දටම තේරුම් ගන්න ඕන දේ නම් පොඩි ගෙවත් පොඩි ගෙයයි ලොකු ගෙවත්තයි. අපි ඔය සංකල්පෙට යමු. ඒකම වවා ගන්න පුළුවන් ලේසි දේවල් කියන එක හරි වැදගත්. අපි හිතමු අලු කෙසෙල් පැලයක් කියලා ඔබ හිතුවේ. අලු කෙසෙල් කියන දේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. හරි ගුණාත්මක ආහාරය. ඒකේ කෙහෙල් මුහේ වැටුනහම කෙහෙල් මුහේ කන්නත් පුළුවන්. හරිම වැදගත්. ඇත්තම අපි කියනවා මේකේ කොප ප්‍රසිද්ධතේ වැඩි. මේකේ ගොඩාක් ගන්න තියෙන අනිත් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වැඩි. ඒක හරි වැදගත් කතාවක්. එතකොට මේකේ මම මේ උදාහරණේ ගත්තේ මොකද කෙහෙල් මුහේ කනවා. ඊට පස්සේ අපිට පුළුවන් ගෙදර නිසා මේක පැහෙන්න කලින් ටික ටික කඩාගෙන තෙල් දාලා ওই විදිහට ලුණු දාලා ওই විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ පැහුනට පස්සේ අපි දන්නවා මේ පැහිච්ච එක කපලා හදලා අර හොඳට අපි අලු කෙසෙල් හදන විදිහට කිරි දාලා හොඳට ආහාර වේලක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මේකේ ලෙඩි ටික එකතු කරෝතින් ලෙඩි ටික අපිට ලියලා ලියලා අරගෙන තෙල් දාලා අරගෙන වතට අපි හිතමු කැරට් වෙනුවර දාන්න පුළුවන් දෙයක් විදිහට එළවලු බතක් හදනවා නම් අපිට හදාගන්න පුළුවන්. මම මේ ආර්යචර්යාව කෙනෙක්ගෙන් මේක ඉගෙන ගත්තේ. අපි ඒක කරනවා. එතකොට මේක ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ගෙඩියක් දෙකක් වැඩිපුර තිබිලා ඉදුනොතින් අපිට ඉදිලා පළතුරක් විදිහට කන්නත් පුළුවන්. ඊට පස්සේ බඩේට මොකද වෙන්නේ? කෙසෙල් බඩ කියන්නේ අද ඉතාමත්ම හොඳ කෑමක්. මොකද අපි දන්නවා ෆාමසි වල පෝලිම් වල ඉන්න අය ගොඩාක්ම බැලුවොතින් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා හොඳාකාරම දන්නවා මේ ෆයිබර් ජෙල් වගේ දේවල්. එතකොට බඩේදී යන්න කියන. එතකොට විරේක වෙන්න කියලා ඉල්ලන ෆයිබ්‍රස් තියෙන ගොඩක් දේවල් තියෙනවා. දැන් ෆයිබර් ජෙල් වලින් පටන් ගෙන ගොඩාක්ම ඩල් කොලස් ඔය වගේ ගොඩාක් දේවල් අවශ්‍ය මිනිස්සු අනවශ්‍ය විදියට ඉල්ලනවා. නමුත් හොඳට තේරුම් ගන්න කෙහෙල් බඩයක් ගෙදර තියෙනවා. කෙහෙල් ගහක බඩේ කන්න පුළුවන්. පැපොල් වගේ දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. හොඳ ආහාරයක් අපි පිරිසිදුව කරගන්න පුළුවන් නම් ඔබගේ ගට් එකේ කියන්නේ
ගැටේ කියන්නේ සෙකන්ඩ් බ්‍රේන් එක අපි කියන්නේ. එතකොට මේක පිරිසිදු කරගන්න යම් කිසි ක්‍රමයකට යන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට ඒකයි මම කියන්නේ මේ තත්ත්වයෙන් උසස් ගුණාත්මක දේශීය ආහාර තමන්ගේ පොළවේ තමන්ගේ ගෙවත්තෙන් ලබා ගන්න ආහාර ටිකටම අපි විටින් හරියට යමු කියන දේ මුලින්ම අපි දෙන්න ඕනේ පරිදි. හොඳයි. අද අනිත් එක මම කිව්වා මුලින්ම පටන් ගන්නකොට අපේ කම්පියුටරේ පොඩි ප්‍රශ්නයක් තියෙන මේ සිග්නල් ප්‍රශ්නයක් එනවා කියලා. ඒකම හැබැයි මගේ මේ දේශනේ හරි ඒවයි කියන තීව්‍රභාවය හරි කියන කාරණා ටික හරියටම අපි ફોકસ කළම කියමු. එතකොට ওই විදියට විස්තර කරගෙන යනකොට මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් මේ කොහොමද මොකද මේ අපිට වෙන්නේ කියලා අපි කියන්නේ. අපිට මෙච්චර කාලයක් 1980 වෙන පස්සේ අපි ටික ටික මේ වෙනත් ආහාර රටාවල් වලට ගිහිල්ලා අපේ කුස්සිය අමතක කරලා අපේ ගොඩක් පැරණි ක්‍රම අපේ සීයලා තම්මල පාවිච්චි කරපු ක්‍රම වලින් අයින් වෙච්ච නිසා තමයි දිනෙන් දින මේ රෝග උස්සන්න උනේ. මම ඊට කලින් දවසක දේශනාවක කිව්වනේ කොහොමද අපි මේ ෆීල්ඩ් එක දියුණුුනේ කියලා. මේ කියන්නේ මේක අපි දියුණු නොවිය යුතු පැත්තක්. ඒ කියන්නේ මේ විදියට රටේ රෝහල් ඉදිවෙනවනම් ආසියාවේ තියෙන හොඳම රෝහල හදනවනම් වකුගඩු සම්බන්ධයෙන් රෝහල් ඉදිවෙනවනම් අක්මාව සම්බන්ධයෙන් දැන් රෝහලක් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ ෆාමසි හතු පිපෙන්න වගේ හැමතැනම ඇති වෙනවනම් ටෙස්ට් බ්ලඩ් ටෙස්ට් කරන දැන් ඒ කියන්නේ රසායනාගාර හැමතැනම ඉදිවෙනවනම් අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. රටේ සෞඛ්‍ය පිරිවුණයි කියන්නේ හැමතිවරු වෙන්න ඕන. අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්න ඕනේ මේවා වැහෙන්න ඕන කියලා. මේවා දවසින් දවස වැහිගෙන යනවා. වෛද්‍යවරු අපි වෛද්‍ය වෘත්තිය දරු කරනවා. වෛද්‍ය වෘත්තිය ඇත්තෙන්ම වෛද්‍යවරේ කිව්වහම තමයි දැන් බැංකුවක ලෝන් එකක් හරි දෙන්නේ. තවමත් ඒ තත්ත්වේ තියෙනවා. ගොවියෙකුට හොඳ ලෝන් එකක් දෙන්නේ නැහැ. හැබැයි මේක මම හිතන මේ ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක ගොවිය රජ කරවන කාලයක් ඒවි. මේ ආහාරයම ඖෂධය ලෙස ගන්න ගියොත් සිදු අපි කියන මේ රටාවේ ගියොත් අපි ඒක උදාකාරවම දන්නවා. ආහාර නිසි මාත්‍රාවට අවශ්‍ය පෝෂණය ගත්තොත් දියවැඩියාව ඇතුළු බෝනමන් රෝග වලින් අත්මිදෙන්න පුළුවන් කියලා. නිට්ටාවට සුව කරන්න පුළුවන් කියන එක ස්ථිරයි. එහෙමනම් කෙලින්ම අපි කියනවා මෙන්න මේ අපි ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අය මෙඩිකල් ෆීල්ඩ් එකේ මම ඇතුළු ඉන්න අය කවදා හරි ප්‍රාඩෝ එකෙන් නැත්නම් මොන්ටෙරෝ එකෙන් අයින් වෙලා පුෂ්යිකලෙන් යන ගානට ආවොත් ඒ කියන්නේ මේ රටේ සෞඛ්‍ය දියුණුුනේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. සෞඛ්‍ය පැත්තෙන් අපි හොඳ දියුණුවක් ලබලා තියෙනවා කියලා. ඒක තමයි විය යුත්තේ. එතකොට අපි දන්න පුස්සයිකලෙන් ගිහිල්ලා ගොවිපලක් කරන තරුණ මහත්තයෙක් ඒ වෙනුවට ප්‍රාඩෝයෙන් ඒ වෙනුවට අපි ලෝකෙ තියෙන හොඳ වාහනකින් කියලා කරගන්න පුළුවන් නම් ගොවිතැන. ඒක තමයි අපිට ගෙනියන්න ඕන තැන. ඒක තමයි අපි ප්‍රාර්ථනා කරන දේ. මොකද ඒ තුල තියෙනවා ගොඩක් සැනසීම. ඒ තුල තියෙනවා අපිට අවශ්‍ය කරන තැනට යා යුතු බව. ඒකම දැන් කල්පනා කරන්න පුළුවන්. දැන් මම කතා කරගෙන යන්නේ මේ ආහාර ඖෂධයක් විදියට ගන්න විදියනේ. ඒ කියන්නේ ඖෂධ ආහාර විදියට ගනිපු රටාව මම සකස් කළ තිබුණා. මොකද මට හමු වුණා 2011 දී ගනිපු කෙනෙක් 2022 දී බෙහෙත් ගන්නකොට කොහොමද යාගේ මේ විල හැදුනේ කියලා පෙන්නන්න. ඒක මම වෙලාවක ස්ක්‍රීන් එකේ පුළුවන් වුණොත් ෂෙයා කරන්න බලනවා. ඇයි අපි එහෙම කියන්නේ? විතර හරි කතාවක් මම මේ කියන්නේ. මොහු රුපියල් 120යි එතකොට බෙහෙත් පටන්ගෙන තිබුණේ. ලබන සතියේ මේ ගිය සතියේ ඇවිල්ලා අපෙන් බෙහෙත් අරගෙන ගියා. එතකොට එයා 71000 ගානක බෙහෙත් අරගෙන. ඒ කියන්නේ මේ රෝගය දිනෙන් දින දියවැඩියාව කියන රෝගය උස්සන්න වුණා. නමුත් සීනි අඩු වෙලා එයා හොඳයි කියකිය හිත හිටියා. අර ડોક્ટર ජීසන් ෆන් කියන වගේ අපි කරේ මේ ඖෂධ වලින් ඇඟේ ලේවල තිබුණු සීනි විවිධ තැන් වලට දැම්මා.
ඒකනේ අපි එකේ ඒ පටන් ගත්තේ දියවැඩියාවෙන් අවසන් වුණේ වකුගඩු වලින් කියලා. ඒ කියන්නේ මෙට්ෆෝමින් වලින් පටන් ගෙන ඉරිත්‍රොපොයිටින් වලින් අවසන් කරන ක්‍රමවේදය. ඒ කියන්නේ දිගින් දිගට බෙහෙත් ගන්න. එතකොට මට කියන්න ඕන කරලා තියෙන්නේ මේ මේ රෝගියා 2011 දී රුපියල් 120ක් වගේ ගිය මුදල දැන් 71000ක් යනවා කියන්නේ ඔහුගේ පෙන්ෂන් එකයි ඔහුගේ විශ්‍රාම වැටුපයි ඉරිදගේ විශ්‍රාම වැටුපයි ඉවරයි ධර්මරුපුරන් ගෙනුත් ඉල්ලගෙන දරුවන් ගෙනුත් ඉල්ලගෙන මුණුපුරන් ගෙනුත් ඉල්ලගෙන කාලයක් ඉඳලා කල්පනා කරන්නේ මේ වගේ රෝගීන් මම කියන දේ ඔබ තදා බලන්න ඔබ ඔබට දැනුවත් වෙන්න පුළුවන් ටිකක් විමසිල්ලෙන් සමාජය ගැන මමත් ඖෂධ වේදිකාවක් විදියට සාභෝජන වේදිකාවක් විදියට විශේෂයෙන් සම්පූර්ණයෙන්ම කියන්න කැමති කිය යුතුම කාරණය නම් දියවැඩියාව ඇතුළු ගෝනෝන රෝග සඳහා කළ යුතු හොඳම ප්‍රතිකාරය වන ඉන්ටර්මිටන් ෆාස්ටින් එකයි. ඒ කියන්නේ රජ්‍ය අරහතුන් වහන්සේ කෙනෙක් වගේ ෆාස්ටින් ඉන්න එකයි රජෙක්ව කන එකයි. ඒ කියන්නේ කන වේලාවට පත්වෙන උසස් දේශීය ආහාර ගන්න එකයි නිසි පිළිතුරම වෙනවා. ඒ නිසා මේක අහගෙන ඉන්න සියලු දෙනාට ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන් කළ හැකි හොඳම දේ තමයි අද කීපේ. එතකොට මේක පෙළක් අය මගෙන් අහනවා මේ කාලේ නම් හරි හොඳයි මේක. මේ කාලේ අපිට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔය කියන විදිහට ගියොත් අපේ ගෑස් සිලින්ඩරේ මාසයක් පාවිච්චි කරන එක මාස තුනක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඒවල් වල වේල් එකකට උයන්න සීමා වුණොත් වේල් දෙකක් කන විදිහට අපි දන්නවා ගෑස් සිලින්ඩරේ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක කදිම පිළිතුරක් කියලා දන්නවා. නමුත් මම එතෙන්ට යන්න කැමතියි. මොකද ෆාස්ටින් කියන්නේ උතුම් දෙයක්. ඒ මේ කෑම අපිට හිග වුණා කියලා හරි අපේ රටේ ආර්ථිකේ වැටුණා හරි කියන තැන ඉන්නේ නැතුව මේ ලෝකේ ඉන්න පූසත්ම කෙනා මෙතෙන්ට ආවත් ලෝකේ ඉන්න ධනවත්ම කෙනා ඒ කියන්නේ ලෝකේ ඉන්න බලවත්ම කෙනා ආවත් අපිට කියන්න දෙන එකම එක දෙයයි ඔබට දියවැඩියාව ඇතුළු බොන මොන රෝගවලින් අත් මිදෙන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ වෙන කිසිම දෙයක් නොවේ. ඔබ කළ යුතු එකම දේ අරහතුන් වහන්සේ කෙනෙක් වගේ පාස්තින් ඉඳලා උපවාසයේ ඉඳලා රජෙක් වගේ කාල මේ ගැටලුවේ ගොඩ යන්න කියන එකයි. මේක අපිට මේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පැටවපු අනවශ්‍ය බරක්. මේකෙන් ගොඩ එන්න පුළුවන්. එතකොට ආහාර ඖෂධ විදියට ගන්න ක්‍රමේ මේ දැන් මම ඔබ යම්කිසි විදියකට පෙළඹවීමක් කතාවක් කිව්ව කරගන්න උන විදිය. එතකොට ඒ කියාගෙන යන්න ප්‍රධානතම හේතුවක් විදියට මම ගන්නේ මේ අපිට බැලුවහම මේ සමාජයේ බලාගෙන යනකොට මේ බෝ නොවන රෝග රැල්ල කියන්නේ සමාජයේ වසාගෙන යන ශ්‍රී ලාංකිකයන් නැත්තට නැති කරන පරම්පරා ගණනක් ගණනාවකට අපි දුප්පත් කරන අපිට අපේ ආර්ථිකයේ වටන ඒ වගේම කාර්යක්ෂමතාවය සියලුම තැන්වල නැති වෙලා යන අමුතුමත් භූත දෙයක්. මේක තේරෙන්නේ නෑ කෙනෙකුට. ටික ටිකයි මේකට එකතු වෙන්නේ. අපි පොඩි උදාහරණයක් ගන්නම්. මේ ඇත්තෙන්ම අපි හිතමු සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ක 50ක විතර කෙනෙක් අපි ගාව ඉස්පිරිතාලෙට යනවා. ඉස්පිරිතාලෙට ගියාම ඒ කියන්නේ ඕහලට යනවා. ඕහලට යන්නේ පොඩි දෙයකට. අපි දියවැඩියාම ගමු උදාහරණ. මුලින්ම ඒ අම්මට මුලින්ම දෙනවා මෙට්ෆෝමින් කියන බෙහෙත කියලා මම කියනවා. කියලා මෙට්ෆෝමින් තමයි පටන් ගන්නේ ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් එක විදියට. ඊට පස්සේ ටික දවසක් යනකොට මාස 3ක් විතර මේ මෙට්ෆෝමින් ගන්නකොට මොකද ලේවල සීනි හංගහංග ගියාට දාගන්න බැරුව යනවා. ඊට පස්සේ අපි වෙන බෙහෙතකට යනවා. ග්ලිකලසයිඩ් වගේ ওই වගේ සිටග්ලිප්ටින් ওই වගේ ගොඩාක් තියෙනවා බෙහෙත් වර්ග. දැන්ට දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ 10ක් විතර මේ හැම එකකින්ම නිසි දේ නිසි පිළිතුරු නන්නේ මේ දෙන්නේ. කොහොම හරි මෙයා ඔතෙන්ට ගියාට පස්සේ වෙන දේ තමයි මේ කෙනා ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ කියන්නේ ගියාම ප්‍රෝග්‍රෑම් කරන එක හරිම නරක වැඩක්. මොකද එයාට රෝගය පිළිබඳව කියනවා ඔයාට මාස 6ක් විතර යනකොට ඔයා නියුරොලොජිස් කෙනෙකුට පෙන්නන්න. මොකද අතපය කැක්කුම් මේ වගේ දේවල් එයි.
ඊට පස්සේ ඔයාට ටික දවසක් යනකොට මේ බෙහෙත් පීගෙන යනකොට ඇස්වල මොනවා හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා ඔබ අක්ෂි වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් කියනවා මේ කියන්නේ හොඳ වෛද්‍යවරයෙක් කියන එකේ වරදක් නෑ වෛද්‍ය වෘත්තිය ගැන අපි දරු කරනවා. නමුත් මේක තමයි මේ අපි මේ හිමිහිට හිමිහිට ලෙඩවලට අපි ඇත්තටම කියන ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කියන්නේ අපි ඒකට අපි නොදැනුවත්ව අපේ හිත සකස් කළා ඉවරයි. එතකොට දරුමුණ පුරන් විසින් මේ පුදල් හොයාගන්න ක්‍රම සහ විදි එකතු කරගන්නවා. දැන් ඉතින් ওই විදියට ගිය කෙනා ඊට පස්සේ අපි කියනවා ඕතෝපෙඩික් සර්ජන් කෙනෙකුට පෙන්වන්න, වකුගඩු අමාරු සම්බන්ධ ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න වෙයි කියලා පළවෙනි දවසේම මේ ක්ලිනික් වල ඒ පොතේ ක්ලිනික් සඳහා ඒ සායන සඳහා වෙන් කළාම දෙනවා. දැන් මොකද වෙන්නේ මේ රෝගියාට? රෝගියා මේ අම්මා දැන් ලේස්ති වෙලා ඉවරයි මේක බාරගන්න. මේ රෝගය රෝගයක් හැටියට බාරගන්න ලේස්ති වෙලා ඉවරයි. එතකොට මොකද වෙන්නේ? මේ විදියට රෝගය රෝගයක් විදියට අපි බාරගත්ත ගමන් එන්න ඉතින් රෝගයම තමයි. ඊට පස්සේ කවුරුත් මේකට මේ වෙනවා ඇවිල්ලා කියනවා දැන් ඉතින් හරි. දැන් ඔන්න අර මෙත්කොමිනුයි ග්ලිකලසයිඩ් වගේ පොඩි බෙහෙතකුයි ගනිපු කෙනා ඊට පස්සේ ආපහු අපි මේ පොත බලනකොට දැන් ක්ලිනික් පොත ගත්තාම අපිට මේක ඔක්කොම කියන්න පුළුවන්. මොකද අපි දියවැඩිය පර්යේෂණ ආයතනයේ විදිහට මේ පොත් අරගෙන ගේවල් වලට ගිහින් කතා බහ කරලා ගන්න තොරතුරු තියෙනවා. ඊට පස්සේ බලනකොට වෙන ටික දවසයි මේක අරන් තියෙන්නේ. මෙයාගේ කොලෙස්ටරෝල් වලටත් තව බෙහෙතක් එකතු වෙලා තියෙනවා. කොලෙස්ටරෝල් වලට බෙහෙත අපි දන්නවා මේක ප්‍රොෆිලැක්සිස් ඩෝස් එකක් විදිහට දෙන්නේ. ප්‍රිවෙන්ෂන් වලට දෙනවා මුලින්ම කොලෙස්ටරෝල් ආවොත් හොඳ නෑ කියලා අදහසකින්. උන්නට පස්සේ මේ රෝගියා ඔන්න එතනින් එහාට වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. සංකීර්ණ වෙන හේතුව මොකද්ද? කොලෙස්ටරෝල් කියන්නේ අත්‍යවශ්‍ය බෙහෙතක්. කොලෙස්ටරෝල් කියන්නේ අත්‍යවශ්‍ය සංඝටකයක් අපේ ශරීරයේ තියෙනවා. මේක නිසා ඔහුගේ ලිංගික දුර්වලකම් ඉන්න පුළුවන්. මොකද සෙක්ස් හෝමෝන්ස් හදන්න අත්‍යවශ්‍ය දෙයක් කොලෙස්ටරෝල්. ඊට පස්සේ අපි දන්න මොලේ වයිට් ඒරියායේද ඔය කියන ඒවා ශ්‍රින්ක් කරන්න ගන්න. එතන ඇල්සයිමස් ඩිසීස් වලට යන්න පුළුවන්. ඒ එකම සෛල වල බිත්ති හදලා තියෙන කොලෙස්ටරෝල් වලින් ඔන්න ඉතින් නෙෆ්‍රොපති වගේ වලට යන්න වෙනවා. නියුරොපති වලට වගේ යන්න වෙනවා. කියන්නේ අත්හිරි වැටෙන ගති ওই වගේ ගොඩක් දේවල්. බී සංස්ලේෂණය මෙට්‍රොමින් වලින් අඩු කරනවා. එතකොට තව හිරි වැටෙන ගති වැඩි වෙනවා. නිකන් තමන්ට නොදැන ගතියක් එනවා. තුවාල වීමේ සම්භාවිතාව වැඩි. තුවාලයක් හැදුණොත් ඊට වැඩි ලොකු අමාරුවක වැටෙනවා. ওই වගේ අපිට හිතාගන්න බැරි ප්‍රශ්න ගණනාවකට හේතු කාරණා හදලා. රයිට්. ඊළඟට අපි මේ කියන්න ඕන ගල්ලා තිබුණේ දැන් ඔන්න කොලෙස්ටරෝල් එක දුන්නට පස්සේ ඊට පස්සේ අපි මේ අවුරුද්දකින් විතර මේ පොත බලනකොට පේනවා තව බෙහෙත් දෙකක් එකතු කරලා තියෙනවා කැක්කුම වේදනාව සඳහා. මේ දෙක දුන්නට පස්සේ මේ බෙහෙත් දෙකක් එකතු කරාට පස්සේ සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම තව විටමින් එකක් එහෙම ලියන්න ඔන්න තව විටමින් එකක් එකතු වෙනවා. ඊළඟට සිදුවෙන අනිත් කාරණේ තමයි ගැස්ට්‍රයිටිස් එන එක. ගැස්ට්‍රයිටිස් එනවයි කියන එක මේ ඒ කියන්නේ මේ බෙහෙත් නිසා මේ දරා ගන්න බැරි නිසා බෙහෙත් වලට ගැස්ට්‍රයිටිස් ආවා. එතකොට තව බෙහෙත් දෙකක් ගැස්ට්‍රයිටිස් වලට එකතු වුණා. එතකොට ගැස්ට්‍රයිටිස් බෙහෙත් කියන්නේ අපි ටෝටල් ඔෆ් ඉන්හිබිටර්ස්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් තමයි ආහාර ජීර්ණය සඳහා HCL හයිඩ්‍රොක්ලොරික් අම්ලය. නමුත් HCL හදන එකේ HIN හදන්න එපා කියලා සිග්නල් එකක් යවනවා මේ ඇසිඩ් එක. ඇසිඩ් හදාගත්තේ නැති වුණා අපි දන්නවා ප්‍රෝටීන් ඔගේ දේවල් ප්‍රෝටීන් විතරනේ මේ සියලුම දේවල් දිරව ගන්න අපහසු. ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්න. අපි දන්නවා මේක ඊළඟ අදියර අනිවාර්යයෙන්ම මේ කාලයක් ගියාට පස්සේ ඇලර්ජික් වෙන්න පුළුවන්. මොකද දිරවන්න බැරුව දිකට ගියපු එතරින් එහාට ගියහම ග්ලූටන් වගේ සංඝටක හැදෙන්න පටන් ගන්නවා. නරක. මොකද අපි කන ආහාරයේ ආහාරයෙන්ම හදන්නේ. ඊට පස්සේ මේ අඟුලිකා කියන ඒවා සමතලා කරගෙන යනවා කියලා මම ඒ කියන්නේ එච්චරට ඒ ලීකි ගැටෙන් ප්‍රධාන. එතකොට මේ ඔක්කොම සෙට් වුණාම මොකද වෙන්නේ? දැන් ඔන්න තව බෙහෙත් දෙක තුනක් කරලා අපහසුයි හරිම කෑම දිරවන්නේත් නෑ. ඔන්න තව තුන හතරක් එකතු වුණා. මේව එකතු වෙලා ඊළඟ පියවර විදියට අපි ඔන්න නියුරොලොජිස් කෙනෙකුට දානවා. ඒ කියන්නේ මෙයාගේ දැන් තත්ත්වය පොඩ්ඩක් මේ වෙලා ඔන්න දැන් මෙයා ආවේ දියවැඩියාව කියන රෝගෙන් ඊළඟට
යන්නුනේ ඊට වැඩි දරුණු තැනක. ඊට යන්නුනේ දැන් ඔන්න නෙෆ්‍රොලොජිස්ට්ව දැන් යන්න වෙලා තියෙන්නේ පැහැදිලිවම මේ ඇක්කුම් වේදනා සඳහා ස්පෙෂලිස්ට් කෙනෙක් ආවා. ඊළඟට මේම කරගෙන යන කෙනාට තව ටික දවසකදී මේ පොතේ මම කියන්නේ එතකොට අවුරුදු දෙකක් තුනක් යනකොට වකුගඩු සම්බන්ධයෙන් පොඩි ඉඟියක් දීලා තියෙනවා. එතකොට ඒ සායන වලට යොමු වෙනවා. එතකොට වකුගඩු සඳහා දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් එරිත්‍රොපොයිටින් වගේ ඉන්ජෙක්ෂන් එකකට යන්න ඕන උදින් 1600ට තියුණු එරිත්‍රොපොයිටින් එක දැන් 5640. දැන් මේ මොහොතේ අද හෙට ඊට වැඩිය වැඩි වෙයි. ඔබ තේරුම් ගන්න එකෙන් 8ක් 10ක් පාවිච්චි කරනව නම් සතියකට මාසෙකට නිකම්ම රුපියල් 50000 60000කට එහා වියදම් වෙලා ඉවරයි. හැබැයි මේවා වියදම් කරා කියලා මේක මිත්‍යාවට සුව කරන ක්‍රමවේදයක් මෙතන ඇවිල්ලා තියෙනවා නෑ. මෙතන තියෙන්නේ තාමත් දැන් බෙහෙත් වලින් ඇති වුණු අභාග්‍ය සම්පන්න තත්ත්වය සමනය කරගන්න යාන්තම් පොඩි මේ පැලස්තරයක් දාලා විතරයි. මේ ගැන මගේ ඇත්තටම මේ DRC කළුතර කියන YouTube එකේ මගේ මේ වපුගඩු සම්බන්ධ ලෙක්චර්ස් එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒකම දියවැඩියාව සම්බන්ධයෙන් කරපු දේවලුත් තියෙනවා. ඔබට ඒක බලන්න පුළුවන්. මට ඕන කරලා තියෙන්නේ දැන් උන් ඔය බෙහෙත් ඒ බෙහෙත් ගන්න ගිය මුල් කාලේ අම්මා ඇත්තෙන්ම කියනවනම් අපි මේ ක්‍රමවේදය දැනගෙන හිටියේ නැහැ. අපිවත් කිව්වේ නැහැ. ඔහුට කියන්න පුළුවන් හැකියාව තිබුණා නම් ඔය කියන දියවැඩියාව කියන රෝගේ නෙමෙයි ඕකෙන් හටගන්න අනිත් සියලුම සංකූලතා අනිත් රෝගවලට මග පාදන එක ඔබට එක වැඩ එක දෙකකින් කරන්න දෙකකින් කරන්න පුළුවන්. ඒක තමයි ඔබ ඔය මේ අමාරු වෙටෙන්නේ නැතුව මම මෙච්චර වෙලා කියුවා ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකයි කීටෝජෙනික් ඩයට් එකයි ඒ කියන්නේ දේශීය ආහාර ගන්න එකයි එකට ගියා නම් හරි නේද. ඊට පස්සේ දැන් අපිට ඔන්න ඔය විදිහට තමයි මේ කියන ක්ලිනික් පොත බැලුවාම අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ සරල බෙහෙතකින් පටන්ගෙන රුපියල් 120න් පටන්ගෙන 71000කට දක්වා බිලක් ලැබෙන මාසික බෙහෙත්වලට බිලක් ලැබෙන කාලයක් උදා වෙලා තියෙනවා. දැන් උදා වෙලා තියෙනවා මේ මොහොතේ මේ වෙනකොට. මේකෙන් අපි අත්මෙදින් අවශ්‍ය පණිවිඩේ මේක බලන අපේ ආහාර චර්යාවේ හිතවතුන් නෝනවරු කරුණා කළ මේ පණිවිඩයේ මේක අපි සත්භාවයෙන් ගෙනියමු. මේ පණිවිඩේ හැකිතාක් දුරට අපි ජනතාව අතරට ගෙනහිල්ලා මේකෙන් ගොඩ එන සරල ක්‍රමවේදය කියලා දෙමු. ඕන වෙලාවක අපෙන් අහන්න පුළුවන්. මෙය මුදල් අය කළා කරන දෙයක් නෙමෙයි. මෙය ඔබගේ සෞඛ්‍ය සම්පන්න බව අපගේ ඇතුමයි කියන අදහසින් කරන්නේ. ඔබගේ යහ පැවැත්ම අපගේ සතුටයි කියන අදහසින් කරන දෙයක්. ඒ එක්කම අද මම 5:30 වෙලාව කැමති මම දන්නවා මේක ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකයි කීටෝජෙනික් ඩයට් එකයි මම මේ කියන ක්‍රමවේදයට ගියහම ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා කියන එක. ඔබට විවිධාකාර ප්‍රශ්න මගෙන් අහන්න ඔබ පෙළඹෙනවා. ඒ ඇහුවේ නැතොත් ඒක පුදුමයක්. මොකද මේ දේවල් තියෙනවා. එතකොට මම මේ අවස්ථාව පැහැදිලිවම දෙනවා වෙන අවස්ථාවක් ගන්න නැතුව මේකේ ප්‍රශ්න අහන්න වැදගත්. ඒ කියන්නේ මේ ඔබට මේකෙන් අත්මිදීමට අවශ්‍යයි නම් ඔබ ප්‍රශ්න වලින්ම තමයි මේක ගොඩ යන්නේ. ඔබ මගෙන් ප්‍රශ්න අහන තරමට මේ පිළිබඳව ඔබට දැනුම වැඩි වෙනවා. එහෙනම් මම කැමති අපේ මහත්තයා මේක මෙහෙවන අපේ මහත්තයාගෙන් කියන්න දැන් ප්‍රශ්නෝත්තර වලට අපි ඉඩ සකර දෙමුද. කවුරුවත් මාත් එක්ක තරහ වෙන්න එපා. මේ අද සිග්නල් අඩුකමක් තිබුණා. ඒ නිසා කම්පියුටරෙන් සම්බන්ධ වෙන්න බැරි වුණා. අපි අහලා තියෙනවා අපේ දයාරුණතු කර මාත් අපිට උගන්වපු එක කාරණයක් තියෙනවා. ඔබ මූදට විසිකරෝති ඔබ මාළුවෙක් අල්ලගෙන ගොඩට එන්න. විසිකරේ කවුද කියලා හොයන්න එපා. අපිට සිග්නල් අඩු වෙන්න හේතුව හොයන්න නැතුව දැනට මගේ මේ ෆෝන් එකෙන් කරන්න පුළුවන් හරිය ඕන හැටි ඇතිනේ. අපි ඒ ධනාත්මක භවයේ ඉන්නවනේ. ඔබට මං හිතර මං කියපු දේ තේරුණා. එච්චරයි වෙන්නේ. එහෙමනම් සුබ දවසක් සියලු දෙනාටම සුබ අනාගතයක්. හොඳයි. මම ඔබගේ ප්‍රශ්නෝත්තර වලට අහුම්කම් දෙන්න.
අයිබෝන් සුබෝදෑසනක් බොහොම ස්තුතිවන්ත වෙනවා වික්‍රම ගුණවන්ත මහත්මයා. ඇත්තටම ලස්සන කියමනකින් වැඩසටහන අවසන් කර අද දවසට ගැලපෙන කාලෝචිත කියමනක් ඔබ මොහොතට විසිකරොත් මාළුකුත් අල්ලගෙන ගොඩට එන්න මම හිතන්නේ එයමයි යුත්තේ. වික්‍රම ගුණවන්ත මහත්මයා ආරාධනා කර පරිදි මම හිතනවා අද පසුකතනයන් ඔබ වෙනත් අදහස් දැක්වීම් වලට ගන්නේ නැතුව මේ විනාඩි 15ක කාලේ අපි හරියටම 5:45 වන වෙලාවට අවසාන පසුකතනයට අවස්ථාව දීලා අවසන් කරන්න කියලා මට දැනුම් දීලා තිනු කළමනාකාරීත්වෙන්. ඒක නිසා ඔබට ආරාධනා කරනවා ඉදිරිපත් වෙන්න. ඉතාලම කෙටියෙන් ඔබේ ප්‍රශ්නය අහන්න. එතකොට අපි මේ කාලය තුල මේ මාතෘකාව තවත් අර්ථවත් කරමු. මම අවස්ථාව ලබා දෙනවා මොදි සත්තනකොට මහත්මයා ඔබතුමාට මුලින්ම කතාවට එකතු වෙන්න. එපුවන් බොහොම ස්තුතියි වික්‍රම මහතා. අපිව දැනුවත් කරා අර මේ ආහාර රටාව ගැන කියනකොට මට මතක් වුණා ඉස්සරනේ අපි එන්න යෝගීන්ට වික්ෂුණාංශරලාටයි එක එක විවිධ එළවලු වර්ග තිබුණා වෙජිටේරියන් ඔක්කොම හැම දවසකම පරිප්පු එකතු කරලා තිබුණා. ඒකෙන් මම හිතනවා හොඳ පෝෂණයක් ආවා. ඒ විවිධ පළතුරු එළවලු හතර පහක් වෑන් බතත් එක්ක සමග පාවිච්චි කරන්න හම්බුන එක නිසා ඒකම අපි අර ෆාස්ටිං 6:18 කියන සංකල්පයේ යටතේ තමයි ඒක ෆාස්ටිං එක තිබුණේ. හවසට ගිලම්පස වලට සමාඩ අපිට සියඹල පානය හම්බුණා. අපේ බඩවල් පිරිසිදු කරගන්න එක හරි අවශ්‍ය වැදගත් වුණා අපිට. ඒකම මන්ට පොතක් හම්බුණා අපේ දයරම නතුකොරල මහත්තයාගේ මම හිතන්නේ පෙනවැදිය වැඩියව ජයගත හැකි මග කියලා. ඒකේ ඔබට ඔක්කොම ඒ ගැන විස්තර එතුමා සඳහන් කරලා තිනවා. ඒකෙන් බේරෙන්න පුළුවන් විදිහම එක වික්‍රම මහත්තයාගෙන් අහන්න කැමති කොහොමද අපි සීනි භාවිතයෙන් අයින් වෙන්නේ කියලා. සීනි භාවිතය කරන එක අයින් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඔව් මහත්මයා, මේක මේ වගේ ප්‍රශ්න ඇත්තටම හරි හොඳයි. මොකද මේ අපිට සීනි වලට ඇඩික්ෂන් එකක් තියෙනවා. හරියට මම කියනවා පැහැදිලිවම මේ ළමයින්ට එදා ඉඳලම අපි මේ වරද්දගෙන මේ සීනි කන විදිය කන්න කියලා පෙළඹෙව්වේ. දැන් මෙන්න මේක මෙහෙම හිතන්නකෝ, අපි කෙනෙක් දුම්පානය කරනවා. නමුත් ඒ දුම්පානය කරන එක්කෙනාගේ සිගරට් පැකට්ටුවේ ගහලා තියෙනවා, පිළිකා ඇඳලා තියෙනවා, ඔක්කොම විස්තර සවිස්තරව දාලා තියෙනවා, ඔබ මේ අමාරු වැටෙනවා කියලා. ඒක හරි හොඳයි. එතකොට ඔහු දන්නව අමාරු වැටෙනවා කියලා දැන දැනයි මේක බොන්නේ. රයිට්. ඊට පස්සේ අපි ඇත්තෙන්ම දැන් මේ මේ මේක දැනගෙන කරන එක වෙනම දෙයක්. නමුත් නොදැන ඔබ එතකොට අපි හිතමු තව දෙයක් අම්ම මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙච්ච කෙනෙක් ළමෙක්. මෙයා දන්නව යාගේ අනාගතය අඳුරුයි කියලා. එයාගේ ගෙදර අයත් දන්නව යාගේ අනාගතය අඳුරුයි කියලා. නමුත් දැන දැන ඒකේ ඒකට යනවා කියන්නේ ඒක යම් කිසි සාධාරණයක් තියෙනවා. නමුත් ඔබ නොදැන යන එක මොකද්ද වෙන්නේ? ඔබ නොදැන යනවා කියන්නේ ලොකු අවුලකට යනව නේද? අනේ පුතේ රත්තරම් පුතේ මේක කන්න මේ අවේලාවේ මේව පටවන ඔක්කොම අපි මේ චොක්ලට් පැන් රස දේවල්. දන්නේම නැතුව sugar addiction එකකට මෙයා යන. ශරීරයේ ඒක ඉල්ලන්න පටන් ගන්න. sugar addiction එක කියන්නේ carbohydrate toxicity එක කියන්නේ. මේ කියන්නේ සීනි ඇඟේ විස වෙනවා කියන්නේ. මට නම් කිසි තේරෙන විදියට මොකද අපි මේක හොඳයි කියලා දෙන එකනේ. කවුරුත් මුකුත් කියන්නෙත් නැහැනේ. කිසිම දෙනෙක් කියන්නේ නැහැ. හැමෝම හොඳයි 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 කිය කිය මේ ටොපි චොක්ලට් ආදිය ඉදිච්ච හොඳට ඉදිච්ච පළතුරු නිතර 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 කාලා මේ sugar addiction එකට ගියාට පස්සේ මම කියන්නේ ඇත්තටම ඔබ දුම්පානයටත් වඩා නැතිනම් මත්ද්‍රව්‍ය වලට බැහැ වුණාට වැඩිය නරකම බැහැ වීමකට ඔබ බැහැ වෙලා ඉන්නේ. දැන් ඔබ හන්නේ එකෙන් විද්‍රෝ වෙන විදිහ නේකෙන් අයින් වෙන විදියනේ. ඒක තමයි අපි කියන්නේ intermittent fasting එකයි. ඒ කියන්නේ උපවාසය වැඩි කරන එකයි. කාබෝහයිඩ්‍රේට් අඩු, මේදය වැඩි, ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක් කියන ආහාර වේලට යා යුතුය. එළවලු වැඩි කර ගන්න එක හරි වටිනවා. පුළුවන් තරම් එළවලු වැඩියෙන් ගන්න. ඔබ කාලයක් යනකොට ඔබට සීනි එපාලු. සීනි වලට තියෙන කැමැත්ත නැතුව. එතකොට ශරීරය හරි හොඳට වැඩ කරනවා. ඔබට ඔගි බ්‍රේන් නැතුව යනවා. දෙයක් ફોකස් කරන්න හරි ලේසි වෙනවා. දෙයක් ගැන හරි සහකම්පනයක් කෙනෙක් කියන ඇති වෙනවා. එතකොට බඩ හිස් වෙන්න ඕන, අපුව ඉස්සරහට එන පුද්ගලයෙක් වෙනවා. බඩ පස්සට. ඔබ මේක මිදෙන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මම කියන අර ක්‍රම දෙකට ගියා. කාලයක් කරගෙන යනකොට ඔබ
ඇතුළු ඔබගේ පවුලේ සියලු දෙනා අපි කියන මේ ක්‍රමවේදය හරහා ගොඩ යන කරුණාකරලා ඒකට යොමු වෙන්න කියන අදහස තියෙනවා. විකමන්ත බොහොම ස්තුතියි. ඒ වගේම මාසිපත් කරන්න ඕනේ හෙට උදෑසන දේශනය පැවැත්වෙන සංජය සමරසේකර මහත්මයාගෙන්. සංජය සමරසේකර මහත්මයා හෙට උදෑසන ඔබ හමුවට පැමිණෙන්නේ. මම ඔබෙන් පොඩ්ඩක් විමසීමක් කරන්න කැමතියි. මේ ඉන්ටර්මීඩියට් ෆාස්ටින් අපි කලින් දවසකත් කියලා තියෙනවා. ඉතින් කෙටියෙන් පොඩ්ඩක් නැවත සිහිපත් කරන්න මොකද්ද මේ කොහොමද කරන්න කියන එක කියලා. මොකද අලුතෙන් සම්බන්ධ වෙච්ච අය තියද වැඩසටහන. ඒ වගේම තාපුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆාස්ටින් කරන පීරියඩ් එක ඇතුලේ මම හිතන්නේ මම දන්න තරමට ජලය පමණයි පානය කරන්න සුදුසු. ඒතකොට බොහෝ දෙනා අහනවා මොන හරි අර ඔබිවට කමන්න නැද්ද මේ ඔබිවට කමන්න නැද්ද වගේ දේවල්. ඒ වගේම මේ ෆාස්ටින් පීරියඩ් එක හැර අපි හිතමු 16 අට කරනවා නම් ඒ අට ඇතුළත ඕනෑම ආහාරයක් තමන් කැමති සාමාන්‍ය සුපුරුදු ආහාර ගත්තත් කමක් නැද්ද? පොඩි කෙටියෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. මේ ඇත්තෙන්ම කියනවා නම් කිසිම සුළු ඉතාමත්ම හොඳයි කියන දිව්‍ය භෝජනේවත් ගන්න එපා ෆාස්ටින් වෙලාවේ. අපි මෙන්න මේක පැහැදිලිව තේරුම් ගන්න කරුණා කළා. ෆාස්ටින් කියන්නේ ෆාස්ටින්මයි පිරිසිදුවකටම ක්ලැසික් වෙන්න ඕන. ඊටින් වින්ඩෝ එක කියන්නේ ඊටින්මයි. අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙන ඔය දෙක පටලවා ගන්න. ඊටින් වෙලාවට ෆාස්ටින්ුත් ෆාස්ටින් වෙලාවට ඊටින්. ඒ දෙක කරන්න දෙක. ඔෆිස් එකේ ගිහිල්ලා ට්‍රිප් එක සංවිධානය කරන්න යන්නේ නැහැ. ට්‍රිප් එකේ ගිහිල්ලා ඔෆිස් එකේ වැඩ කරන්න යන්නේ. ඔක අපි කරන දෙයක්. අපි ලංකාවේ තියෙන පුරුද්ද. එම නිසා අපි කියන්නේ ඇත්තෙන්ම ක්ලැසික් ෆාස්ටින් එකක් කියන්නේ වතුරක් එක්ක ඉන්න. වතුර විතරයි ඔබ පානය කළ යුත්තේ. එතකොට තව පොඩ්ඩක් මම එහාට යනවා. ඔබ ලොකු ෆාස්ටින් එකකට යනවා නම් මොකද ලොකු ලොකු රෝග වලින් අයින් වෙන්න ඔබට අවශ්‍ය නම් ඔබ ෆාස්ටින් වින්ඩෝ එක වැඩි කරගෙන යන්න ඕනේ. එතකොට දවසකට වගේ යනවා නම් දවස් දෙකකට දවස් තුනකට වගේ යනවා නම් වෛද්‍ය උපදෙස් මතයි යන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ඔබට පුළු ඔබට අපි කියලා දෙනවා ඔබට පුළුවන්. මොකද අර තෙල් ලබා දුන්නට කමක් නැහැ. හොඳ පොල් තෙල් ටිකක් දෙන්න පුළුවන්. ඒකම කෝපි උගුරක් වොන්න පුළුවන්. සීනි ඇටයක්වත් නැතුව. අකුරු පැල්ලෙන් අටෙන් පංගුවක්වත් ඔබ කන්න එපා. නමුත් කෝපි ටිකක් ඒ වගේම ග්‍රීන් ටී එකක් නැතිනම් එතකොට බටර් දාලා තේ ටිකක් බොන්න පුළුවන්. හැබැයි සීනි ඇටයක්වත් පාවිච්චි කරන්න එපා. මේක හැබැයි අපි කිව්වේ ලොකු ෆාස්ටින් වලට. පොඩි එකක් නම් සතුටින් කරන්න වතුර කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඔබ ඒක පාවිච්චි කරලා ඉමිට කරගෙන යන්න. ඒක එතකොට ඔබ අහපු ඒ කොටින්ම කියනවා නම් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඊටින් වින්ඩෝ එකක් ක්ලැසික් කරගන්න, හොඳට කන්න, රජෙක් වගේ කන්න, ෆාස්ටින් එකක් අරහතුන් වහන්සේ කෙනෙක් වගේ ෆාස්ටින් ඉන්න, කිසිම දෙයක් එපා, වතුර විතරක් පානය කරන්න. බොහොම ස්තුතියි ස්කැලම් ශ්‍රීවදන මහත්මයා. බඩ අවස්ථාව තිබෙනවා විමසන්න පුළුවන්. චතුර බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. එක්කම ගුණත් මහත්තයාගේ මේ මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙන කාලෙලවත් එක්ක එකක් ඔතන ගොඩ දේශීය පොළොවේ වෙන උඩ දේශීය දෙයක් කන්න පුළුවන් කියලා. හැබැයි මේ දවස්වල මම බලන් ගියා බීජ වල හිඟයක් තියෙනවා. තියෙන හයිබ්‍රිඩ් කියලා අර බීජ ජාති තියෙනවා ලොකු ගණන් වලට. ඒකෙන් ඇත්තටම ශරීරයට ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියලා දැනගන්න ඕන. අනිත් එක ඔබතුමාගේ දේශනේ පස්සේ මම ෆාස්ටින් ටික ප්‍රැක්ටිස් කරා. උදේ රෑ 7:00 කෑම රෑට කෑමට පස්සේ ආයි උදේ 7:00 ටික පැය 12ක ෆාස්ටින් එකක් කොහොම හරි පවත්වාගෙන යනවා. දැන් කාලයක් තිස්සේ ප්‍රශ්න දින 12 උදේ 7:00 කාලා ආපහු දවල් 12:00 අතර දවල් කෑම ගන්නවා. හැබැයි හවස 4:30 විතර වෙනකොට මේ මොනවායි කන්න පුරුදුලා තියෙනවා. ඒ කියන්නේ කන්නම ඕන වගේ ගැතියක් එනවා කනවා. එතකොට අර මේ පුළුවන් තරම් අර අඩු කරන්න කිව්වට වතුරෙන් ටිකක් ඉන්න අමාරුයි. ගැස්ට්‍රයිටිස් හයි ගැතියක් එනවා. ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි. හරි. හොඳයි මහන්යා. එතකොට ඕක ඔබට විතරක් නෙමෙයි ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක්. අපි පොදුවේ මේකට උත්තරයක් දෙමු. ඒකනේ වැදගත් වෙන්නේ. එතකොට ඔබ අර රෑ 7:00 කනවා කියලා කිව්වනේ. ඒක 6:00 විතර කන්න ගන්න. පොඩ්ඩක් මෙහෙ පැත්තට ගන්න. ආපහු උදේට 7:00 කනවා කිව්වනේ. ඒක 8:00 වෙනවනම් ඔන්න හරි. එතකොට මොකද අපි දන්නවා පැය 12කට විතර පස්සේ තමයි මේ සීනි වලින් දුවන ස්විච් ටික ඔෆ් වෙලා ෆැට් වලින් දුවන ස්විච් ටික ඔන් වෙන්නේ. අන්න ඒක ගත්තාම තමයි අපේ තියෙන හොඳ හෝමෝන සාන්ද්‍රණය හරියට ගිහිල්ලා ඔබ ඇක්ටිව් වෙලා ඔබගේ ඔගි බ්‍රේන් නැතුව ඒ කියන්නේ විසිරුණු සිත නැතුව කියලා බොහොම කාම් ඩවුන් වෙලා එන්නේ. එතකොට මේ
ඒ නිසා මම එක පැත්තකින් ඒක දෙන්න. ඊළඟට ඔබ කිව්වා මට දවල් ආහාරය ගන්නවා කියලා. දවල් ආහාරය තව ඇඩ්වාන්ස් කරගන්න. දවල් ආහාරය තව වත් අඩු කළා ඒක කාබෝහයිඩ්‍රේට් අඩු කළා මේදේ වැඩි ප්‍රෝටීන සාමාන්‍ය ප්‍රමාණයක් කියන එකට යන්න. එතකොට අන්නාර කියන බඩගින්න එන්නේ නැහැ පහට විතර. මොකද බඩගින්නක් ආවත් ඔබ ස්ලේස්ටි වෙලා ඉවරයි හයට මට කෑම ලැබෙනව නේද කියලා. එතකොට ඔබ කෑම පිඟාන බල බල පොඩි දෙයක් කනවට වඩා වටිනව නේද ඒ හයට හයාමාරට කන එකට යන එක. ඔබගේ පිළිවෙල එක එක විදිහට හදාගන්න පුළුවන්. මේක අහගෙන ඉන්න අයට පෙලක් අය අපිට කියන කාරණයක් තමයි උදේ වේලට අතාරින්න හරි ලේසි කියලා. අපි කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ ඕනම වේල් දෙකක් අතර පතර යන්න. ඔබ කැමති වේල් දෙකක්. ඉස්සර අපි කිව්වේ උදේ වේල හරි වැදගත් කියලා. උදේ වේල නෙමෙයි වැදගත් වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකයි වැදගත් වෙන්නේ. බ්‍රේක් ෆාස්ට් කරන එකයි හරියට කරන්න. උදේ වේල නෙමෙයි. හොඳට මම කියන දේ තේරුම් ගන්න. බ්‍රේක් ෆාස්ට් එක කියන්නේ අපි ෆාස්ටින් ඉඳලා මේක බ්‍රේක් කරන එක හරියටම නියමානුකූලව බොහොම සරල සුන්දර විදියට. අපි කියන්නේ ආහාර කන්න එපා මේක ගිලලා දාන්න එපා මේක එන්ජොයි කරන්න කියලා. හොඳ ආහාර වේලක් හදාගෙන එය අපේ ගෙවත්තේ තියෙන ආහාර දෙක තුනක් තියෙනව නේද කියලා සතුටු වෙවි. විශ්වයට ස්තුතිවන්ත වෙමි. මේ ආහාර ටික අපි කිව්ව අර රටාවේ තියෙන ආහාර වේල හොඳට ගන්න. ඔබට ඇත්තෙන්ම විශ්වයට ස්තුතිවන්ත වෙලා ගත්තොත් ඔබට කාලයක් යනකොට තේරෙයි ඔබ නිකම්ම ටික 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 අවශ්‍ය කරන මාර්ගයට වැටුණා නේද කියන්නේ. ඒ නිසා මම ඔබට තියෙන පිළිතුර මම ඊතර සෑහේ කියන නමුත් අපිට කතා කරලා ඕන නම් තව පුද්ගලිකව අහගන්න පුළුවන් දේවල් තියෙනවා. මොන වෙලාවක කතා කරන්න. බොහොම ස්තුතියි මහත්මයා. ස්තුති කළු මහත්මයා. ලලිත් මහත්මයා ඔබට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න කියන්න. ස්තුති මේ චතුර මහත්මයා මම හිතන ඇත්තම වික්‍රම ගුණරත් මහත්තයා බොහොම පිං ඔබතුමා සෑහෙන කැපවීමක් කළා අපිට ගොඩක් දේවල් ලබා දෙනවා අද දවසත් එසේම ලබා දුන්නේ තම පිං සිද්ධ වෙනවා ඉතින් ඇත්තම අපි ඔබතුමා ඉස්සලා අපි කරන සිරන්ද මහත්මයා කතා කරා වගේ මට චූටි අදහසක් කියන්න ඕනේ මොකද අපි මේ උදේට අපි මේ අලුත් පරපුර පරණ පරපුර කියන අය උදේ 4 මාට විතර ඇහැරියා හොඳට කෑව බිව්වා වැඩවල වලට ගියා. දැන් මේ අලුත් පරපුර මේ උදේ කෑම ටිකක් පස්සට දාලා දෙනවා. මම උරුතුමාගේ පැහැදිලි කරගන්න කැමතියි. දැන් ඔබතුමා කිව්වා බ්‍රෙක්ෆාස්ට්, බ්‍රේක්ෆාස්ට්. එතකොට අපි මේ බ්‍රෙක්ෆාස්ට් එක පස්සට ගියාට කමක් නෑ කියලා. එතකොට දැන් ඇත්තටම ඒක හැබිට් එකක් විදිහට මිනිස්සු ගත්තොත් එහෙම අපේ පවුල් වල වුණත් ඒවා සමනිවෙන් වෙනවා. එතකොට අර මේ දැන් බ්‍රෙක්ෆාස්ට් කියන්නේ අපි රෑ 7:00 කෑවනම් උදේ 7:00 කෑවම මෙතන ප්ලාස්ටින් එකක් ඉඳලා තිනවා. එතකොට අපි ඒක තව ඔබතුමා කිව්ව දැන් උදේ එක තව පස්සට ගියත් කමක් නෑ කියලා. එතකොට අපි හිතමු 10:00 කනවා කියලා. මුකුත්ම නෑ. එතකොට අර ඇත්තටම ඒකට මේ දැන් ගුරු වෙච්ච කණ්ඩායමක් විදියට දැන් මිනිස්සු ඔක්කොම මේ ගෑස්ට්‍රයිටිස් වලට ගිහිල්ලා තිනවා ඔය ප්‍රශ්නේ නිසා. දැන් මම දන්න ගොඩ පවුල් වල කන් උදේට අර විදියට බ්‍රේක්ෆාස්ට් කරනවා දවල් 11 විතර නේද. එතකොට ඒක මේ එච්චර හොඳද කියන එක මට නම් පැහැදිලි මදි වගේ. මොකද මේ මම හිතන් මගේ පැත්තෙන් මට දැනෙන දෙයක් තමයි අපිට තියෙන සමාජීය අත්දැකීමුත් එක්ක මේක ලොකු ව්‍යසනයකට වෙලා තියෙනවා. ඉතින් මේ බ්‍රේක්ෆාස්ට් එක ඊට වඩා වෙනස් වෙලාවකට දාගත්තොත් හොඳ නේද කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් ඉස්කෝලේ යන දරුවන්ට පවා උදේම නැගිට්ට කිරි එකක් දුන්නා බිස්කට් එකක් දුන්නා යව්වා සමහරවිට. එක්කෝ කිරි එක විතරයි. ඒතකොට එයා මේ කන්නේ 10ට විතර තමයි සමහරවිට. රස්සාවට යන එයා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන ජීවිතේ ලොකු ප්‍රශ්නයක් ආවා. ඔස්සේ පැහැදිලි ලලිත් මහත්මයා බොහොම ස්තුතියි. වික්‍රම මහත්මයා ඔබතුමා පිළිතුරක් ලබා දෙනවා ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ලලිත් මහත්මයා බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි. අපිට මේක මුලින්ම අපි කියනකොට මේ උදේ කෑම වේල පොඩ්ඩක් පස්සට දැම්මට කමක් නැහැ කියලා කාටත් උග ඇති වෙන ප්‍රශ්නයක්. මටත් ඒ දවස්වල ඇති වුණා. නමුත් මේක ගැන විශේෂයෙන් මේ වෙනම දේශනයක් කරන්න වටින තරම් කරුණු කාරණා තියෙනවා. මම පොඩි දෙයක් කියන්නම්. අපි ඔතන ඔය ඔබ අහපු ප්‍රශ්නෙම පිළිතුර තියෙනවා. ඔබ කිව්වේ දැන් මේකේ දිනෙන් දින ගැස්ට්‍රයිටිස් වැඩි වෙනව නේද කියලා. එහෙනම් මට කියන්න තියෙන්නේ දිනෙන් දින වැඩි වෙච්ච එකම දේ මොකක්ද? අපි ෆ්‍රිජ් එක ඇර ඇර නිතර නිතර කාපු එක. නිතර නිතර පාටි වලට ගිය එක. නිතර නිතර අපි කියන්නේ සාමාන්‍ය ප්‍රධාන වේල් තුනට අමතරව 18 වතාවක්වත් කාපු එක කියලා. එතකොට ඔබට මම කිව්වා බ්‍රේක්ෆාස්ට් එකේදී ඔබ බලන්න බිස්කට් එහෙගුයි වතුර ටිකක් බීලා නැත්තම් පිටි එකක් හරි මේ දියර කිරි කිරි එක දියදුරුවක් හරි බීලා
නැත්නම් කැඳ එකක්ම කියලා හිතුවම අපි හොඳයි කියලා හිතලා ওই වගේ පොඩි දෙයකින් බ්‍රේක්ෆාස්ට් කරගෙන ඉවර වෙලා ඔන්න ගියෝදින් ඒව අමාරුක වැටෙන තමයි. ඒ කියන්නේ මේ එතකොට ෆාස්ටින් එකේ තියෙන ගුණයට ආවෙත් නැහැ. කන ආහාරයේ තියෙන ගුණත් නැහැ. මේ දෙකම නැති එකනේ මෙතන අවුල වෙලා තියෙන්නේ. අනිත් එක මේ ගට් බැක්ටීරියාව කියන දේ අමුත් දෙයක්. ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව මේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ආහාරයක් බඩේ දිනු ප්‍රශ්නයක් නැහැ කියලා. පුළුවන් තරම් නිර්ආහාර කාලය වැඩි කරන්න තමයි ගැස්ට්‍රයිටිස් එකයි කියන්නේ. ඒක ඔබ කරොත් ඔබ දන්නවා. මම කියන්නේ මේ කියන දේ කරලා බලන්න ටික දවසක් ඔබ දිනනවා. හැබැයි ඔබ මේක කරන්න යන්නේ අවශ්‍ය කරන ආයුධය අතේ නැතිව. හොඳ බඩ පිරෙන හොඳ පෝෂ්‍යදායි ගුණාත්මක ගොඩාක් මිරිස් දාලා හදාගත්තු ආහාර වේලක් නැතුව හොඳ ගුණාත්මකම ආහාර වේලක් අරගෙන ඔබ ලේස්ති වුණොතින් ලොකු ෆාස්ටින් එකකට යන්න ඔබ නිරන්තරයෙන් දානකට යන්න. නමුත් ඔබ භාගෙට කාලා භාගෙට අනවශ්‍ය ගොඩාක් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කාලා ගියොතින් ඔබ මගදී මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හොඳට සන්නද්ධ වෙන්න ඕනි. ඊට පස්සේ මේ ෆාස්ටින් එකට බයින්න. ඔබ ජය ගන්න. ස්තුතියි වික්‍රම මහත්මයා. මම හිතන්නේ අපි අපිට තවත් අවස්ථාවක් ලැබෙනවා. ඉතාම වටිනා ස්වර්ණමය අවස්ථාවක් ඔබ සියලුම දෙනාට මේ මාතෘකාව දිගටම පවත්වාගෙන යන්න. මොකද හෙට උදෑසන සරසවියට පැමිණෙන්නේ වික්‍රම ගුණරත්න මහත්මයා. අපේ දරුවන් වෙනුවෙන් තමයි අපේ දේශනය සැලසුම් කරන්නේ. හැබැයි මම හිතනවා වික්‍රම මහත්මයා වැඩිපුර දැන් සම්බන්ධ වෙන්නේ දරුවන් හා සමානවම සරසවියට සම්බන්ධ වෙන්නේ වැඩිහිටියන් දෙමව්පියන්. ඒක නිසා අපි හෙට දවසේ දරුවන් ફોකස් කරලා මේ වැඩසටහන කරන අතරේ අද වැඩසටහනේ දිගුවක් හෙට පැයකමාරක් වුණත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා උදේ 6 ඉඳන්. එතකොට මම ආරාධනා කරන ඔබ සියලුම දෙනාට හෙට උදෑසන සස්සවිට පැමිණෙන්න දැන් 5:49 වෙලාව මම ආදරෙන් ඉල්ලා සිටිනවා බන්දුල මහත්මයා මදුමනී මිස් අපි හෙට ඒ වැඩසටහනේදී අපිට විමසන්න මොකද දැන් ප්‍රශ්නයක් විමසුවොත් අපිට පිළිතුරු දෙන්න අවස්ථාව වෙලාව මදි. වික්‍රම මහත්මයා ඔබතුමා හෙට වැඩසටහන ගැන පොඩි අදහසක් දක්වන්න විනාඩි තප්පර කිහිපයක් අරගෙන කියලා මම ඉල්ලා සිටිනවා. ඔව් හෙට වැඩසටහන ළමයින් වෙනුවෙන් කරන්න ලැබිච්ච එකත් හරි සතුටට කාරණයක්. මොකද අපි දන්නවා ගොඩක් අය මුල් බැසගත්තු අය ටිකක් අමාරුයි මේ මුල් අයින් කරන්න. ඒ කියන්නේ වැඩිහිටි අයට දෙයක් කිව්වට හරිම අමාරුයි හේතු ගන්න. නමුත් පොඩි අයට හරි තොරතුරු දුන්නොත් හරියට ඒගොල්ලන්ට මේක හිතට යන විදියට අපිට කිව්වොත් අපිට පුළුවන් වෙනවා ළමා පරපුර හදාගන්න. නැත්තම් ළමා පරපුර අපිට වැඩි ලොකු අවුලක ඉන්න විත්තිය නම් පැහැදිලි. ඒ ටික අපිට මම හිතනවා දැන් අපි ළමයි ඉන්න ගෙවල් වල ගොඩක් වෙලාවට වෙලා තියෙන ගැටලුව තමයි දෙමාපියන් ෆාස්ටින් කරන්න උත්සාහ කරද්දී ළමයි මම හිතන්නේ අනිසි ආහාර පුරුදු නිසා දෙමාපියන්ට අර ඒ පැත්තට යන්න වෙනවා. සමහර ලාට කෙටි කෑම කඩෙන් ගෙන ආහාර මේ දේවල් නිසා. ඒක නිසා මම හිතනවා වඩා සුදුසු උචිතම දේ තමයි හෙට දවසේ වික්‍රම මහත්මයාගේ උත්සාහය අපි දරුවන් වෙත ඉතාම හොඳ ආකාරයේ දැනුමක් හෙට දවසේ ලැබේවි. ඔබේ දරුවෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ කරන්න. මොකද දැන් අපි කොච්චරකවත් අහන්නේ නැහැ නේද? මේ මොන තරම් කිව්වත් විශේෂයෙන්ම අපි හොඳටම දන්නවා කඩවල වලින් කන කෑම, කඩවල වල හදන බැදුම්, ඒ තෙල් වර්ග මේ කිසිවක් හොඳ නැහැ. මොකද අපි දැන් අපි දැකලා තියෙන වෛද්‍යවරු කියනවා දෙමාපියන් දරුවන්ගේ මිනි පෙට්ටියට කරගහන පරම්පරාව තමයි ඉදිරියට එන්නේ කියලා. ඉතින් එහෙම කියද්දිත් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ දේවල් නැසුම් කන්ව මේ ආහාර රටාව සම්පූර්ණ විකෘති වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා හෙට දවසේ මෙතුමා බොහොම ඉතාම හොඳින් මේ අදහස් අපේ හිතට කාවද්දනවා. මම හිතනවා හෙට දවසේ අපි හැමෝම එකතු වෙලා අපි දන්න ළමයි අපේ හිතවතුන්ට අපි මේ පණිවිඩය බෙදා හරින් අපි අපිට හැකියාව තියෙනවා 100ක් දක්වා අපේ Zoom වැඩසටහනට සම්බන්ධ කරගන්න. එසේ නැහැ කියයි අපි YouTube එකෙන් අපි සම්බන්ධ කරගමු. එතකොට හෙට දවසේ අපි පොඩි සාකච්ඡාවක් ආකාරයෙන් වැඩසටහන අපිට යන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්න විමසන දීපනවා chat box එකේ ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතකොට වික්‍රම මහත්මයාට පහසුයි. එතුමා වැඩසටහන කරගෙන යන අතරේ chat box එකේ ඔබ මොන හරි විමසනවා නම් තවත් වැඩසටහන සාර්ථක කරගෙන යාවි. ඉතින් මිත්‍රෝනි අද දවසේ ස්තුතිවන්ත වෙනවා. මොකද අද ඇත්තටම මම හිතනවා පසුගතනයන් වලදී ඔබ ප්‍රශ්න විමසීම තවත් අද දවසේ මාතෘකාව වර්තවත් කරා. ඉතින් ආචාර්යාවෙන් විය යුත්තේ මෙයයි. මොකද අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා නිරෝගී කයක්, මනසක්, අධ්‍යාත්මයක් මේ කියන කාරණාවල් පෝෂණය කරන්න. ඉතින් නිරෝගී කය
තමයි නිරෝගී මනසක් ගොඩනගන්නේ ගොඩක් වෙලාවට මොකද අපි රෝගී වෙනකොට අපිට ඒක අත්දකින්නවා රෝගී වෙනකොට අපේ අර මනස කියන කාරණාවත් අපෙන් බැහැර යනවා එයත් අපිට හොඳ තුලිතව පවත්වාගෙන යන්න බැරි වෙනවා ඉතින් අපි අධ්‍යාත්මිකව සංවර්ධනය වෙන්නට අවශ්‍ය වටපිටාව හදලා දිනන ආචාර්යයන් උදෑසන අවදි වීමම බොහෝ ලොකු රුකුලක් ඒ සඳහා ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබ දන්නා සම්පත්දායකයන් සම්බන්ධ කරන්න දැන් වික්‍රම මහත්මයා මම හිතන්නේ අපේ නලින් මද්දුමගේ මහත්මයා තමයි ආරාධනා කරලා සම්බන්ධ කරන්නේ එතකොට ඔබත් ඔබ දන්නා සම්පත්දායකයෝ ඒ කියන්නේ ඵල ආයය මේ කල්යාණ මිත්‍ර සංගමයට ගේන්න. ඇවිල්ලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ දැනුම බෙදා ගනි. එතකොට ඒ වගේම වුණුත් යමක් ගනි. ඉතින් මිත්‍රෝනි එහෙනම් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සෙන්සුවල් සහ ඉරිදා කියන්නේ ආචාර්යාවට බොහොම කාර්යබහුල උදෑසනවල දෙකක්. ඉතින් හෙට උදෑසන සංජය සමරසේකර මහත්මයා පැමිණන ඔබත් සමග සම්බන්ධ වෙන දේශනෙට. ඒ වගේම සරසවීට පැමිණන වික්‍රම ගුණත් මහත්මයා. ඒ වගේම ඉරිදා උදෑසන දේශනෙ, ඉරිදා උදෑසන යෝගා වැඩසටහන මේ සියල්ල සමග අපි යන්නේ. එතකොට හෙට උදෑසන සරසවි අපිට කාලය මදි වුණොත් මොකද ඒ තරම් බරපතල මාතෘකාව මේක. අපි ඉරිදා අපේ සුපුරුදු කාල වේලාව අපිට තියෙනවා. ඉරිදා රාත්‍රී වැඩසටහන අපි බොහොම කාලයකින් පැවැත්වුවේ නැහැ. අපි ඉදිරි මේ ළඟම සතියක අපි ඒ සඳහා වික්‍රම මහත්මයාගේ කාල මේ ටයිම් අවයිලබිලිටි එක බලලා අපිට වෙලාව ගන්න පුළුවන් ඉතින් බලලා අපි වැඩසටහනක් සංවිධානය කරගනිමු. මොකද අපි සියලු දෙනාට ඒක බෙහෙවින්ම වැදගත් ඉස්සෙල්ලාම අපි ඉගෙනගෙන ඉන්න ඕනේ මේක. හොඳයි මිත්‍රෝනි. එහෙනම් සියලු දෙනාටම සුබපතනවා. අද දවස ඔබේ ජීවිතේ සාර්ථකම දවස කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ලස්සන ගීතයක් සමගින් දවස ආරම්භ කරමු.